ආයුබෝවන් කියල පිළිගන්නවා දැනුම සොයන ඕගොල්ලො හැමෝම. උත්තරද්‍රවය හා දක්ෂිණද්‍රවය එක සමානද? ඔන්න අදාපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. කාන්දමක් එහෙමත් නැත්තම් චුම්බකය නිදැල්ලේල්ලා තැබූ විට එහි උත්තරද්‍රවය පෘථිවියේ උතුරු දිශාවට යොමුවන බව ඔබ දන්නා කරුණක්. පෘථිවි චුම්බක උත්තරද්‍රවයත් භූගෝලීය උත්තරද්‍රවයත් අතර සුළු වෙනසක් තිබෙනවා. දැන් අපේ කතා බහ ඒ පිළිබඳව නම් නෙමෙයි. උත්තරද්‍රවය හා දක්ෂිණද්‍රවය යන ද්‍රව දෙකම එක වගේද? තවම මෙම ප්‍රදේශ ගවේෂණය කර ඉවර කර නැහැ. මා හා ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට අභිරහසක් වූ මෙම ප්‍රදේශ අප තුළ ජනිත කරන්නේ අවිනිශ්චිත පැටලල් සහිත අදහස් මාලාවක්. මෙම ප්‍රදේශ දෙක බොහෝ දුරට එකිනෙකට සමානයයි බොහෝ දෙනා සිතනවා. උත්තරද්‍රව ප්‍රදේශය ආක්ටික් ප්‍රදේශය ලෙසද දක්ෂිණද්‍රව ප්‍රදේශය ඇන්ටාක්ටික් ප්‍රදේශය ලෙසද හඳුන්වනවා. ඉතින් මේ ප්‍රදේශ දෙක එක සමානද? පිළිතුර ඔව්ද නැද්ද? පිළිතුර නම් නැහැ යන්නේ. මේ දෙක අතර සමානකම් වලට වඩා වැඩියෙන් තියෙන්නේ අසමානකම්. උත්තරද්‍රවයේ ගොඩබිමක් නැහැ. එහි සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ආර්කටික් සාගරයයි. උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාව යන මහද්වීප වලින් ආර්කටික් සාගරය වට වෙලා තිබෙනවා. දක්ෂිණද්‍රව ප්‍රදේශය ප්‍රධාන වශයෙන් සෑදී තිබෙන්නේ ඇන්ටාර්කටික් මහද්වීපේ. ඒ ඇමරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාලයි. අයිස් වලින් හා හිමෙන් වැසුණු දක්ෂිණද්‍රවයේ සතුන් හෝ මිනිසුන් නැහැ. එහි ශාක ජීවිතයන් විරලයි. එහි වැඩෙන්නේ ලයිකන, පාසි වර්ග, තුන වර්ග සහ මල් පිපෙන ශාක කිහිපයක් විතරයි. එහෙත් සතුන් මිනිසුන් ශාක පරිසරයට සෙමින් පුරුදු වෙමින් උත්තරද්‍රව ප්‍රදේශය වෙත ළඟා වෙනවා. ගවේෂක කණ්ඩායම්ද වැඩි වශයෙන් මෙම ප්‍රදේශයේ දැන් සැරිසරනවා. පෙන්ගුයින් පක්ෂියාට උත්තරද්‍රව ප්‍රදේශය දැන් හුරු වෙලා. ගොඩබිම වෙසෙන සතුරන් එහි නොමැති නිසා පෙන්ගුයින්ට සතුටින් ජීවිතය ගෙන යාමට හැකි වෙලා තිබෙනවා. දක්ෂිණද්‍රව ප්‍රදේශයේ උෂ්ණත්වයත් ඊටම ආවේනික. ග්‍රීෂ්ම ඍතුවේදී පවා එහි උෂ්ණත්වය ඉතාමත් අඩුයි. ග්‍රීෂ්ම දිනවල ඉඳහිට උෂ්ණත්වය ටිකක් වැඩි වූවත් අවුරුද්දේ වැඩි කාලයක් එහි උෂ්ණත්වය සෙල්සියස් බිංදුවටත් වඩා අඩුයි. ශීත ඍතුවේදී ලෝකයේ ඇති විශාලතම හිම කුණාටු පවතින්නේ මෙහි තමයි. උත්තරද්‍රව ප්‍රදේශයේ වටා ඇති ජලයේ වාත ප්‍රවාහ ඉහළ නැගීම නිසා එහි උෂ්ණත්වය ටිකක් වැඩි වෙනවා. ඒ නිසා උත්තරද්‍රවය දක්ෂිණද්‍රවය තරම් සීතල නැහැ. මම හිතනවා අද ඔයාලා නොදන්න දේවල් ගොඩක් දැනගන්නට ඇති. තවමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා මාත් එක්ක එකතු වෙන්න. ආයුබෝවන්.